පුනර්ජනනීය හා විකල්ප බලශක්ති සඳහා කඩිනම් අවධානයක් යොමු කිරීමට ලෝකයේ බලවත් රටවලට වගකීමක් පැවරී ඇති බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පෙන්වා දෙනවා. එක්සත් ජාතීන්ගේ සමාජික රටවලට අයත් රාජ්‍ය නායකයන් 150කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ප්‍රංශයේ පැවති දේශගුණ විපර්යාස පිළිබඳ මුළු අනතුරුව රතන හිමියන් මේ බව පැවසුවේ පැරිස් නුවරදී විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින්. ලෝකයේ දැන් ඇතිවලා තියෙන තත්ත්වය අනුව අරන් බැලුවට පස්සේ යුරෝපය හා එක්සත් ජනපදය පසුගිය අවුරුදු 100 පුරා විශාල වශයෙන් මේ පොසිල් ඉන්ධන හා ගල්ලංගුරු ඔවුන් පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කිරීම කොතරම්ද කියනෝ නම් ඔවුන් තමයි ලෝකයේ 80%ම මේ කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරන්න වග කියන්න ඕන. එක්සත් ජනපදය 2050 ගිගාටොන් 95ක් ඒ වගේම යුරෝපයේ 85ක් ලෙස පවතිනවා. ඉතින් මේක 50 පවත්වා ගන්න කොහොමද කියන එක පිළිබඳව තමයි සම්මුති තියෙන්නේ. නමුත් ඒක ඔවුන් කරනවද නැද්ද කියන එක මෙවර සම්මුතියේදී අපේ අවධානයට ගන්න සිද්ධ වෙනවා. අපට තේරෙන විදිහට නම් මේ බලවත් රටවල් තීන්දුවකට එන්නේ නැති බාට තමයි අපට පේන තියෙන්නේ. ඒ නිසා අපි අපේ ජනාධිපතිතුමා යටතේ අපි ප්‍රකාශ කළා අපි ඒ සඳහා ඉන්ද්‍රත්වය පළ කරන බව. එහෙමනම් අපට සිද්ධ වෙනවා අපි වගේ රටවල් වලින් මේක පටන් ගන්න. ඒ කියන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල දැනටමත් ටොන් 2කට අඩුවෙන් තමයි කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරන්නේ. ඉතින් අපි ලෝකෙන් ඉල්ලා හිටින්නේ මේ 80%ක් වන කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කිරීම ලෝක මට්ටමේ පවත්වා ගත යුතු මට්ටමකට අඩුවෙන් පවත්වන රටවල් විනාශ කරන්න නැතුව යටිතල පහසුකම් දියුණු කිරීමේ මුවාවෙන් ඔවුන්ගේ වෙළඳ භාණ්ඩ හා ඔවුන්ගේ වාණිජ පරමාර්ථ මත මේ රටවල් තවත් ඉදිරියට ගෙනියන්නේ නැතුව ඒ රටවල ගහකොළ පරිසරය ආරක්ෂා කරන විකල්ප සංවර්ධන මාවතක් කරා ලෝකෙ මෙහෙවන්න. අඛණ්ඩව පැවති වැසි සහිත කාලගුණක තත්ත්වයේ හේතුවෙන් හම්බන්තොට හා මහනුවර දිස්ත්‍රික්කවල මාර්ග කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා. ඇතැම් මාර්ගවලට කඳු කඩා වැටීම නිසා එම මාර්ගවල ගමනාගමනයේද මුළුමනින් අඩාල වී ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. හම්බන්තොට වීරවිල වැලිගත්ත ඇතුළු ප්‍රදේශ ගණනාවකට ඊ සවස දැහැලුණු ධාරානිපාත වර්ෂාවෙන් කොළඹ කතරගම මාර්ගයේ වැලිගත්ත ප්‍රදේශයේ ජලයෙන් යට වුණා. ප්‍රදේශයේ නිවාස රසක්ද ජලයෙන් යට වුණු අතර එම ජලගැලීම් තත්ත්වය මේ වන විටත් පවතින බවයි වාර්තාවන්. එසේම කිරින්ද බූන්දල මාර්ගයේ ස්ථාන කිහිපයක්ද ජලයෙන් යටවීම නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතු මුළුමනින්ම අඩාල වුණා. මේ අතර මහනුවර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණතාවයේ හේතුවෙන් මාර්ග රැසකට පස් කඳු කඩා වැටි ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වුණා. තෙලදෙනිය ගොඩමුන්න මාර්ගයට පස් කඳු කඩා වැටීම නිසා එම මාර්ගයේ ගමනාගමනය මුළුමනින්ම අඩාල වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. එමෙන්ම කුණ්ඩසාලේ කලාපුරේ මාර්ගයේ කොටසක් ජල පහරට හසුව ගසාගෙන යාම නිසා එම මාර්ගයේ ගමන් කිරීම අවදානම් තත්ත්වයක පවතිනවා. තෙලදෙනිය රංගල මාර්ගයේද ස්ථාන රැසකට පස් කඳු කඩා වැටි ඇති අයුරු දකින්නට ලැබෙනවා. අධික වැසි පතිත වීමත් සමග විවෘත කෙරුණු වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු තවමත් විවෘත කර ඇති බවයි වාරි බලධාරීන් පැවසුවේ. එමෙන්ම පෙරේදා රාත්‍රියේ වාන්දොරට විවෘත කෙරුණු රජරට මහවැව් රැසක් තවදුරටත් වාන් දමමින් පවතිනවා. සෞඛ්‍ය අත්‍යන්තයේ විෂන් 2020 වැඩසටහන යටතේ ආරම්භ වුණු දපරක්වේ පාගමන අද හසලක නගරයේ සිට නැවතත් ගමන් ආරම්භ කළා. ජාතියේ නෙත් සුවපත් කරලන්නට ඇරමුණු දයාබරත්වයේ පාගමන සඳහා දයාබර මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ ස්වර්ණවාහිනියයි. ඉකුත් නොවැම්බර් මාසයේ සිහිනදා අඩකළුපු නගරින් ඇරඹුණු දෙනෙතට එලියක් දයාබරත්වේ පාගමන ගම් නියම් ගම් පසු කරමින් ඊයේ හසලක නගරයට ළඟා වුණා. ඇසේ සුදෛවත් කිරීමේ ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ජංගම අක්ෂිසායන රථයක් ලබා ගැනීම සඳහා ආධාර මුදල් එක්රැස් කිරීමේ අරමුණින් ඇරඹුණු පාගමන උඩුදුම්බරට ළඟා වෙන අවස්ථාවේ උඩුදුම්බර රෝහලේ සේවක මණ්ඩලය ඇතුළු බොහෝ පිරිසක්ද පාගමනට එක්. පාගමනට සමගාමීව අද උඩුදුම්බර රෝහලේදී විශේෂ පැවැත්වීමටද කටයුතු යොදා තිබෙනවා. දයාබරත්වේ පාගමනේ අද දවසේ නවතැන්පල වන්නේද උඩුදුම්බර වන අතර ස්වර්ණවාහිනී දයාබර මාධ්‍ය මෙහෙවර යටතේ පාගමන සංවිධාන කර තිබෙනවා. හම්බන්තොට සූරියවැව දෙවුල්වැව ගම්මානයට කඩා වැතුණු පස් දිනකකින් යුත් වන අලිරංචුවක් පළවා හැරීමට අලි මැදුමක් ක්‍රියාත්මක වුණා. ගම්මානයේ පිහිටි වැවට බැස සිටි අලි එළවීමට මහත් වෙහෙසක් දැරීමට වනජීවී නිලධාරීන්ට සහ සූරියවැව පොලිසියට සිදු වුණා.
සූරිය වැව මහ අන්දර වැව ග්‍රාම සේවා වසමේ පිහිටි දියුල් වැව ගම්මානයේට වන අලි රංචුව කඩා වැදී තිබුණේ පෙරේදා රාත්‍රී කාලයේදී. මේ සමග ගම්වාසීන් දැඩි කලබලයට පත් වුණා. දැන් මෙච්චර වෙල මේ කතාව හමුදානට මොකක්ද නිලධාරියෙක් නැහැ. ගම්මානයේ තුල පිහිටි වැවට බැස සිටි අලි එළවීම සඳහා හම්බන්තොට වනජීවී නිලධාරීන් සහ සූරිය වැව පොලිසියද සහාය ඇතිව මෙහෙයුමක් ආරම්භ කළා. අලි ආසන්නයටම ගොස් අලි වෙඩි දමමින් දැඩි වෙහෙසක් ගත්තද අලි පන්නා දැමීමට හැකියුනේ නැහැ. සිද්ධිය දැකබලා ගැනීම සඳහා වැව් බැම්ම දෙපස රැඳී සිටි පිරිස ඉන් ඉවත් කිරීමටද පොලිසිය ක්‍රියා කළා. කෙසේ වෙතත් ඊ රාත්‍රී කාලයේදී වන අලින් මදුනාගල අභයභූමිය වෙත ආපසු ගමන් කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. මේ අතර ගලේවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ගම්මාන ගණනාවකට වන අලින්ගෙන් පීඩා සිදුවන බවට ප්‍රදේශවාසීන් මැසිවිලි නගනවා. රැය වෙනකොට එළියට යන්නේ නැහැ. අනිත් ඒවා පහයි වෙනකොට ඉස්කෝලෙට යන්න ඕන ළමයිට. කිසිම කෙනෙකුට සල්සන්නක් නැහැ කිසිම කෙනෙක්ගෙන්. පොල් ගහක් හදලා ගෙඩියක් හදාගත්තොත් අපේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඒවා එක රැයට විනාශ කරන වෙල. තම ගම්මානවල භෝග වගාවන්ට හානි සිදු කරන වන අලි පොල් ගස් පවා විනාශ කර බිමට දමන බව ගම්වාසීන් පවසනවා. ඔවුන් පසුගියදා ප්‍රදේශයේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට පැමිණි ජනතා නියෝජිතින්ගෙන් ඉල්ලා සිටි අලි පන්නා දමා තමන්ට නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් සකසා දෙන ලෙසයි. ජීවිතාණියක් වෙන්න කලින් මේ අලි 7 දෙනා ගෙනියන්න ඕන. 7 දෙනා තමයි මෙහි කැරගෙන. ගම් 15ක් ඉස්සෙ විතර මේ කට්ටිය කැරගෙනවා. මේ කට්ටිය ගෙනෙච්ච නැත්නම් අපි සියලුම ගම් එක්ක එකහුව වෙලා කතා කරලා ගම මිනිස්සු ග්‍රාම සේකලා හරහා කතා කරලා දැවන්ත උද්ඝෝෂණයක් පවත්වනවා මේ අලිට ගිහින් දාන්න. හෙට පැවැත්වෙන වෛද්‍ය වර්ජනයට සමගාමීව දීපව්‍යාප්ත මාණ්ඩලික සේවයේ නිලධාරීන්ද වැඩ වර්ජනයක නිරත වීමට එකඟතාව පළ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා මීට ටික වේලාවකට පෙර අප සමග ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඉල්ලීම් කීපයක් මුල් කරගෙනමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට දිනේ දීපව්‍යාප්ත වර්ජනයක් ආරම්භ කරනවා. හෙට පෙරවරු 8ට සියලුම රෝහල්වල ආරම්භ වෙනවා. මාතෘ සහ ළමා රෝහල් සහ පිළිකා රෝහල් ලැබනකොට සෙසු සියලුම රෝහල්වල මේ වර්ජනය ක්‍රියාත්මක වෙනවා. මෙහිදී වැදගත්ම කාරණේ ඒකාබද්ධ සේවාවන් ගණනාවක්. උදාහරණයක් ඇටියට දීපව්‍යාප්ත මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන් වන ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය, ඒ වගේම අධ්‍යාපන පරිපාලන සේවය, වාස්තු විද්‍යාඥයන්, ඉංජිනේරවරු මේ හැමෝම වර්ජනය සඳහා හෙට සහභාගී වෙනවා. ප්‍රධාන ඉල්ලීම් වෙන්නේ මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප් සංශෝධනයක් විය යුතුයි. ජාතික ප්‍රතිපත්තියට අනුව වෛද්‍යවරුන්ගේ සහ ජ්‍යෙෂ්ඨ ශ්‍රේණියේ නිලධාරීන්ගේ තිබුණු වරප්‍රසාද බොහොමයක් අහිමි වී තිබෙනවා. විශේෂයෙන්ම උගතුන් බුද්ධිමතුන් රාජ්‍ය සේවයට ආකර්ෂණය කර ගැනීමට තිබුණ තීරුබදු සහන සහිත වාහන බලපත්‍රය මේක අහෝසි කරලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් දීමනා සියල්ල බදු වලට යටත් වෙනවා. ඒ නිසා මේක සම්පූර්ණයෙන් අපි දකින්නේ රාජ්‍ය සේවයේ කඩා බිඳ දැමීමට සැලසුම් කළ අයවැයක් හැටියට. වඳිනී යාමේ තර්ජණයට ලක්ව සිටින හඳුන් දිවියෙකු අනුරාධපුර කුරුන්දන් කුළුඹ ප්‍රදේශයේ නිවසක කුකුල් කූඩුවක සිට වී සිටියේදී අද අලියුම සොයා ගැනුණා. මෙම හඳුන් දිවියා වනෝද්‍යානයකට මුදා හැරීමට කටයුතු කරන බවයි එතනට පැමිණ සිටි වනජීවී නිලධාරීන් පැවසුවේ. අනුරාධපුර කුරුන්දන් කුළුඹ ප්‍රදේශයේ නිවසක කුකුල් කූඩුවකට මෙම හඳුන් දෙවියා ඇතුළු වී තිබුණේ අදාළියම් කාලයේදී. කුකුලන්ගේ කෑගැසීමෙන් අවදි වූ නිවසියන් කූඩුව පරීක්ෂා කිරීමේදී දිවියා දැක ඇති අතර එම සත්වයා කූඩුව තුලම කොටු කර ගැනීමට සමත් වී තිබෙනවා. අද උදැසන වනජීවී නිලධාරීන්ද මේ ස්ථානයට පැමිණ හඳුන් දෙවියා පිටතර ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරුවා. එම අවස්ථාවේදී බියටපත්ව පැන යාමට උත්සාහ කළ දැඟලු දිවියාගේ මුහුණටද තුවාල සිදු වී තිබුණා. එම තුවාලවලට ප්‍රතිකාර කර හඳුන් දිවියා වනෝද්‍යානයකට මුදා හරින බව වනජීවී නිලධාරීන් සඳහන් කළා. කුකුල් කූඩුවට කඩා වැදුණු හඳුන් දිවියා විසින් ඒ වන විටත් කුකුලන් සිව් දෙනෙකු දඩයම් කර තිබුණු බවයි අප වාර්තාකරු පැවසුවා.
විරාමයකින් අනතුරුව විදෙස් සහ ක්‍රීඩා පුවත්. This is Live at 12. ඉන්දියාවේ චෙන්නයි ගුවන් තොටුපළ යලයෙන් යටවීම නිසා එහි ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ඉන්දිය රජය අද තීරණය කළා. මෙතර සිරියාවේ IS සටන්කාමීන්ට එරෙහිව සිදු කෙරෙන ප්‍රහාර සඳහා මැදිහත් වීම ගැන තීරණයක් ගැනීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. සිරියාව තුල IS විරෝධී මෙහෙයුම්වලට බ්‍රිතාන්‍යයේ ඍජු දායකත්වය පිළිබඳ මෙම සාකච්ඡාවෙන් අනතුරුව තීරණයකට එළඹීමට නියමිතයි. සිරියාවේ IS සටන්කාමීන්ට එරෙහිව ඇමරිකාව රුසියාව ඇතුළු බටහිර රටවල් ක්‍රියාත්මක කරන ප්‍රහාර සඳහා බ්‍රිතාන්‍යයේ මැදිහත් වීම පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අද රැස් වෙනවා. බ්‍රිතාන්‍ය සිරියාවේ කෙරෙන විශේෂ මෙහෙයුම් සඳහා ඍජු ලෙසම සම්බන්ධ වීම පිළිබඳව මෙහිදී සලකා බැලීමට නියමිතයි. IS රන්කාමීන් මුළු ලෝකටම තර්ජනයක් බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පසුගියදා ප්‍රකාශ කර තිබුණා. Facebook නිර්මාතෘ මාක් සකබර්ග් ඔහුට අයත් Facebook සමාගමේ කොටස් 99%ක් ලෝකයේ යහපත උදෙසා පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙනවා. මේ කොටස් ප්‍රමාණයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 45ක්. මාක් සකබර්ග් මේ පරිත්‍යාගය සිදු කරන්නේ තම අලුත උපන් දියණිය වන මැක්ස් වෙනුවෙන් ලෝකය වඩා යහපත් තැනක් කිරීමේ අරමුණින් බව ඔහුගේ Facebook පිටුවේ සටහන් කර තිබුණා. මාක් සකබර්ග්ගේ සහ ප්‍රිසිලා චාන්ගේ දියණිය ලෙස මැක්ස් උපත ලැබුවේ පසුගිය සතියේදී. අප්‍රිකාවේ මලාවි රාජ්‍යයේ වැසියන්ගේ අලුත්ම ජංගම දුරකථන චාර්ජරය තමයි මේ. මැටි උඳුනක ආහාර පිසින අතරතුර උඳුනට සවිකළ තාප සන්නායක යොදා ගනිමින් මෙලෙස ජංගම දුරකථන බැටරි ඔවුන් පණ ගන්වා තිබෙනවා. ලොව නොදියුණුම රටක් වන මලාවිහි ජනගහනයෙන් 90%කටම විදුලිය නැහැ. ක්‍රීඩා පුවත් වෙත අවධානය යොමු කරමු. ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන නවසීලන්ත සංචිතය ඊයේ නම් කළා. 12 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට ඔස්ට්‍රේලියාව සමග පැවති ටෙස්ට් තරගාවලියේදී දක්ෂතා දැක්වීමට නොහැකි වූ මාටින් ගප්ටිල් සහ මාක් ක්‍රෙක් ඇතුළත් කර තිබීම විශේෂත්වයක්. තරඟ දෙකකින් සමන්විත ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන බ්‍රහස්පතින්දා නවසීලන්තයේ ජුනේටින් හිදී ආරම්භ වීමට නියමිතයි. ඒ සඳහා සහභාගී වන 12 දෙනෙකුගෙන් සමන්විත නවසීලන්ත සංචිතය ඊයේ දිනේදී ප්‍රකාශ කළේ සුපුරුදු පරිදි නායකත්වය බ්‍රෙන්ඩන් මැකලම්ට හිමි කර දෙමින්. නවසීලන්ත සංචිතය වන්නේ මාටින් ගප්ටිල්, ටොම් ලෙතම්, රොස් ටෙලර්, කේන් විලියම්සන්, බීජේ වොට්ලින්, ට්‍රෙන්ට් බෝල්ට්, ඩග් බ්‍රේස්වෙල්, මාක් ක්‍රේග්, මිචෙල් ස්ටනර්, ටිම් සෞති සහ නිල් වැග්නර්. කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාව සමග පැවති ටෙස්ට් තරගාවලියේදී දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වූ මාටින් ගප්ටිල් සහ මාක් ක්‍රේග් මෙම සංචිතයට ඇතුළත් කර තිබෙනවා. ආබාධ හේතුවෙන් කොරේ ඇන්ඩර්සන්, ජිමි නීෂම් සහ මැට් හෙන්රි මෙම සංචිතයට ඇතුළත් කර නැහැ. ශ්‍රී ලංකාව පළමු ටෙස්ට් තරගයට පෙර හෙට දිනේදී ක්‍රිකට් නවසීලන්ත ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමගින් ක්වීන්ස්ටවුන් හිදී එක්වනවා. බස්නාහිර පළාත් පාසල් වර්ණ සම්මාන උළෙල ඊයේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැතුණා. මෙවර බස්නාහිර පළාතේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 877 දෙනෙකුට වර්ණ සහ සහතිකපත් පිරිනමනු ලැබුවා. එහිදී සම්මාන 81ක් ලබා ගනිමින් වැඩිම සම්මාන දෙන පාසල බවට පත්වන්නට කොළඹ විශාඛා විද්‍යාලය සමත් වුණා. වසරේ නැගීන ක්‍රීඩකයා කොළඹ DS නායක විද්‍යාලයේ ඉමේෂ් චතුරංග. වසරේ නැගීන ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගත්තේ පානදුර ලින්සේ ජාත්‍යන්තර පාසලේ පූර්ණිමා ගුණරත්න. වසරේ දක්ෂතම පාසල් ක්‍රීඩිකාව කොළඹ විශාඛා විද්‍යාලයේ හංසනී පියුමිලා. වසරේ දක්ෂතම පාසල් ක්‍රීඩකයා ලෙසින් සම්මානයට පාත්‍ර වන්නට මෙරිගම DS නායක මධ්‍යම විද්‍යාලයේ LW සමන් කුමාරසිරි සමත් වුණා. 41 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කායවර්ධන තරඟ ඊයේ කොළඹ නව ටොරින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී නිමා වුණා. මෙවර තරඟාවලියේ ශූරතාව දිනා ගන්නට සමත් වුණේ මධ්‍යම පළාතයි. අනුශූරතාව බස්නාහිර පළාතටත් තුන්වන ස්ථානයේ වයඹ පළාතටත් හිමි වුණා. කායවර්ධන ශූරයා ලෙසින් සම්මාන දිනා ගන්නට බස්නාහිර පළාතේ චමින්ද පීරිස් සමත් වුණා. ලැවට් 12 අදට අවසන්. මම ගීතිකා වික්‍රමසිංහ. මම අනුරුද්ධ රත්නායක. සුබ දවසක්.